ಗಾಮಿನಿ ಲೊಕುಗೆ ಪ್ರಸನ್ನ ರಣವೀರ ಸರತ್ ವೀರಸೇಖರ್ ತೇನುಕ ವಿಧಾನಗಮಗೆ ಜಾನ್ಸ್ಟನ್ ಪನಾಂದು ಸಂಜೀವ ಎದಿರಿಮಾನ್ ಇಂದಿಕ ಅನುರುದ್ಧ ಸಹ ತಿಸ್ಸ ಕುಟ್ಟಿಯಾರಚ್ಚನ ಶ್ರೀಲಂಕಾ ಪೊದುಜನ ಪೆರಮುಣ ನಿಯೋಜನೇಕರಣ ಮಂತ್ರಿ ವರುಣ್ ಮೆಮ ಸಾಕಚ್ಛಾವಟ ಪ್ರತಿಬೆನುವ ಅತ್ತಟಮ ಅಪಿ ಮುಲಿನ್ ಕೇಪು ಹಮದೇಮೆ ವಿದಿಯರ ವೆನೋ ದನ್ ಮೇ ಕವದದ ಮೇ ಅಪೇಕ್ಷೆ ಕಿಯನ್ನ ಬುದುಗಲ್ಲ ತವ ಪಯ 50ಕಟ ತಡು ಕಾಲಕ್ ತೀನ್ ಏಕೆನ್ ಅದ ಕಿಯನೋ ಹೆಟ ಹೆ ಹೆಟ ಕಿಯನೋ ಓ ಏ ಅಪಿ යම් කුතුහලයක් එක්කනේ ඒක එලි දක්වනවා කිව්වේ ඒක ඒ විදිහට වෙනවා දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලු දෙනාම කැඩි කැඩි යනවා රනිල් වික්‍රමසිංහ ගාවට තව කී දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවද ඔයාලා ගණන් කරන්නේ ඉතින් නෑ අපි දන්නේ නැහැ හිතා ගන්න බැහැ හැබැයි මහින්දානන්ද අලුත් ගෙම ගේන කියලා අතේ ඇඟිලි පහකට වඩා අඩුවෙන් ඉන්නේ කියලා ආ අපි බලමු මොකද්ද ඉතුරු වෙන කණ්ඩායම කියලා ආ වැඩි වාත්තේ දාලා ගිල්ල නැහැ වගේ නේ නෑ දාලා ගිල්ල නෑ දැන් අද රැස්වීම තියෙනවානේ බලමු මොකද කතා කරන්නේ ඔබතුමා මේ රනිල් මාත්‍යා පැත්තේ නෙමෙයිද බලමු දැන් අද ගිහිල්ලා කතා කරද්දී වනේ තම අපි දේශනයක් ගත්තේ නැහනේ මේ කොහොමද මේ මං ගිහිල්ලා කතා කරන්න ඕ හෙට තීන්දුව කරලා කියයි මොකද්ද කරන්න කියන එක කොයි වෙලාවකවත් පක්ෂය කියලා නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්න එපා කියලා අපිට කොහෙවත් කොයි වෙලාවකවත් කියලා නැහැ තීන්දුව පක්ෂය ගන්න තීන්දුව මොකද්ද පක්ෂයත් එක්ක අපි ඉන්න පක්ෂය තුල අපි හැදුණු වැඩුණු මිනිස්සු අද හෙට ඔය තීන්දුව ගන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිවසේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ නියෝජිතයින් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා දැන් කොහොමද මොකද වෙන්නේ ඇත්තටම අද මොකද කවුද ප්‍රධානත්වයෙන් තිබ්බේ වෙන්නේ මෙච්චරයි සැප්තැම්බර් මාසෙ 22 වෙනිදා වෙනකොට එතකොට මේ කවුද මේකට සහභාගීද අද හිටියා മന്ത്രിවරු ගන්නවක් හිටියා පළාත් සභා മന്ത്രിවරු ගන්නවක් හිටියා අපි ආරාධනා කරපු කීප දෙනා ඔක්කොම හිටියා മന്ത്രിතුමා දැන් පොහොට්ටුවේ කී දෙනෙක් විතර ඉතුරු වෙලා ඉන්නවද മന്ത്രിවරු මම දන්න තරම් සෑහෙන පිරිසක් ඉන්නවා දැන් බහුතරයක් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව කියලා ඉතින් අපි ගාවටත් එනවා ඒ අය. දැන් පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා නම් කරන්නේ කවද්ද? අත් වෙන්දට. මේ මේ කවුද ඒක උරෙන්නේ? තීරණ කළා තියෙන්නේ පාර්ලිමේන්තු සීට මන්ත්‍රීවරු. ව්‍යාපාරිකේ වෙන්න පුළුවන්. ඔබතුමා වගේම ළඟින් හිටපු රෝහිත අබේගුණවර්ධන මහතා ගියානේ ජනාධිපතිතුමා ගාවට. ඒ කියන්නේ මොකද හිතන්නේ ජනාධිපතිතුමා මේ මහින්ද මහත්තයා මොකද හිතන්නේ? ඒක මතියා බැලුවා නම් රෝහිත ඇමතුමා ගියා හොඳට පේනවා ඒතුමා ඊයේ නෙමෙයි ගිය හොඟක් දවස් ගෙන්න. දැන් ඔබතුමාලගේ ඉන්න තව කී දෙනෙක් ජනාධිපතිතුමා ගාවට යයි වගේ හිතෙනවද? එහෙම හිතෙන්නේ නැහැ මට. යන්න ඕනෙකට යන්න දොර විවුත්යි මහින්ද මහත්තයාගේ එන්න පුළුවන් යන්න පුළුවන් ඒක අලුත් දෙයක් නෙමේ කෙසේ වෙතත් මේවන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලින් ඉන්නස සැලකෙන කංචන විජේසේකර රෝහිත අබේගුණවර්ධන එස් එම් චන්ද්‍රසේන රමේෂ් පතිරණ මහින්දානන්ද අලුත්ගමගේ බන්දුල ගුණවර්ධන දිලුම් මමුණුගම ලොහාන් රත්පත්තේ ප්‍රසන්න රණතුංග ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ෂෙහාන් සේමසිංහ ඇතුළු සමාජිකයින් සිය දෙනෙකු පමණ මෙවන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා එක් ප්‍රතිබෙනවා. ජාතික කැඳවුම්කරු පක්ෂෙන් ඒ මතයට විරුද්ධ මතයක් ප්‍රකාශ කළ තියෙනවා. හෙට අනිද්දා වෙනකොට සමහර විට ඔබට ඇහි බාණ්ඩාගාරිකවරිය එම මතය ප්‍රකාශ කළ තියෙනවා කියලා. මොද පෙරේද දවසේ එතුමියගේ බලමණ්ඩලයේ කැඳවුම් පවිත්‍ර වන්නේ ආරච්චි මැතිණියගේ බලමණ්ඩලයේ ඉන්න සියලු දෙනාම ඉල්ලා සිටියේ ජනාධිපතිතුමාට සහාය දෙන්න කියලා. නිසා එතුමියට ඒක මග හරින්න පුළුවන් කමකුත් නැහැ. එහෙම වුණොත් මං හිතන්නේ පක්ෂයට ඇත්තටම ඉතුරු වෙන්නේ ප්‍රධාන ලේකම් කියන පත් කරපු සාගර කාර්යවසම් විතරයි. අපේ මතය අපි පක්ෂයේ නායකයාට මහින්ද රාජපක්ෂ මහත්තුමාට අවසු අවස්ථාවෙත් මහින්ද රාජපක්ෂ මහත්තුමා හිටියෙත් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඉන්න මතයට වඩා තදින්ම විරුද්ධ මතයක. ඒ නිසා තව කී දෙනෙක් ඉතුරු වෙයිද මම දන්නේ නැහැ. නමුත් මම නැවත වතාවක් ඉල්ලීමක් කරනවා පක්ෂයේ සමාජිකයෙක් හැටියට පක්ෂයේ නායකත්වයෙන් ඉහළ පක්ෂයේ නිලධාරීන්ගෙන් ඒ ගත්ත තීන්දුව වෙනස් කරන්න